පහුගිය තැනක මම දැක්කා මීම් එකක් හරි පෝස්ට් එකක් දැක්කා. අපි මේ රට ලංකාව මේ ජනතාව මේ නිදානේ කුඩ වාඩි වෙලා හංගාකන ජනතාව බවට පත් වුණා කියලා. මම හිතන්නේ ඒක ඇත්ත. මොකද ලංකාව තරම් මේ පොළොව තරම් මේ රට තරම් මම හිතන්නේ වෙන කොහෙවත් වෙන රටක් තියනවා කියලා මෙච්චර රිසෝසස් තියෙන ස්වාභාවික සම්පත් තියෙන රටක් තියනවා කියලා. මේ පොළොවේ අපේ ලංකාවේ ඕන දෙයක් වෙවෙනවා. මට හිතුණා අරගලය ගැන කතා කරන්න. මේ වෙලාවේ අපි දේශපාලනික අරගලයක යෙදෙනවා සහ ආර්ථික අරගලයක යෙදෙනවා. මට මතක ඇති කාලෙක මේ ජීවිතයේ මම ජීවත් වුණ අවුරුදු ගාන තුළ මම අරගල ගොඩක් දැකලා තියෙනවා. අපි යුද්ධ කාලේ ජීවිතය ගෙවලා තියෙනවා. කලබල කාලේ රටේ ජීවිතය ගෙවලා තියෙනවා. ඉතින් ඒවත් අරගල තමයි. හැබැයි බොහොමයක් අරගල මිනිස්සු කරන්නේ ටිකක් ලං වෙලා බැලුවොත් ඒ අරගල වලට, ඒ අරගල වල මූලික පාදක වෙලා තින්නේ මිනිහෙකුට, මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ සාමකාමීව ගත කරන්න අවශ්‍ය කරන බේසික් නීඩ්ස් ඉල්ලල තමයි අරගල පටන් අරගෙන තියෙන, අරගල කරලා තියෙන. උදාහරණයක් විදිහට ගමට බස් එකක් දෙන්න කියලා, ගමට යන පාර හදලා දෙන්න කියලා, ගමට යන පාලමක් දාලා දෙන්න කියලා. එහෙම නැත්නම් ඒ ආර්ථිකයෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට වැටුපක් දෙන්න කියලා, සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් දෙන්න කියලා. ඒ වගේ මේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් අපි ඉල්ලලා තමයි ලබා ගන්න තත්ත්වෙට තමයි මේ අපේ රටේ ක්‍රමය හැදිලා තියෙන්නේ. කියන්නේ හැම දෙයක්ම අපි ඉල්ලන්න ඕනේ. ඉල්ලලා තමයි ගන්න. ඉතින් මම ආස නැහැ වෙන රටවල් එක්ක අපේ රට කම්පයර් කර කර බලන්න. නමුත් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා එළියෙන් පිට රටවල් වලින්. ඒ රටවල් මම දැකලා තියෙන රටවල් සහ ඉගෙනගෙන තියෙන රටවල්, ඒ රටවල් people oriented. ඒ කියන්නේ ඒ රටේ මිනිස්සුන්ව සුවපහසු කියන්නේ මේ සුපර් ලක්ෂරි නේ, තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ගත කරන්න පුළුවන් දේවල්, අවශ්‍ය කරන දේවල් හදලා දෙන්න මේ පාලන තන්ත්‍රයේ මුලින්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ පොලිසි එකේක. ඒ කියන්නේ මිනිස්සෙකුට තමන්ගේ හැකියාව පාවිච්චි කරලා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් උපයා ගන්න, හම්බ කරගන්න, රස්සාවක් කරන්න, තමන්ගේ පවුල නඩත්තු කරගන්න අවශ්‍ය දේවල්, බේසික් දේවල් හදලා දෙන්න. ඒ කියන්නේ ඒකට අදාළ වෙන්නේ ඉලෙක්ට්‍රිසිටි නම්, ඉන්න ගෙයක් නම්, එහෙම නැත්නම් යන්න ඉන්න පාරවල් නම්, ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම්ස් නම්, කමියුනිකේෂන් සිස්ටම්ස් නම්, ඒ වගේ බේසික් දේවල් මිනිස්සු හදලා දෙන එක ඒ පාලන තන්ත්‍රයේ කරන දෙයක්. ඒක නැෂනල් පොලිසි එක. ඒ කියන්නේ කවුරු බලයට ආවත් දේශපාලනික වශයෙන් මේ දේ සිකියු වෙලා තියෙනවා. ඉතින් නැතිබරි අය බලා ගන්න එක, ඒ නැතිබරි අය ගොඩනගා ගන්න ක්‍රමයක් හදන එක, ඒ වගේ දේවලු ඒ සිස්ටම් අතරේ දිනවා. ඒ කියන්නේ ජොබ්ලස් නම්, හෝම්ලස් නම් තමන්ගේ ජීවිතේ ආපහු ගොඩනගා ගන්න ක්‍රම හදලා දෙන සිස්ටම් තමයි තියෙන්නේ. මේ කාලයක් තිස්සේ ගොඩනැගීගෙන එන ප්‍රශ්නයක්. ඉතින් ඒකට කවුරුවත් සොලූෂන් එකක් හරියට දෙන්න ඉදිරිපත් වෙලා නැහැ. නැෂනල් පොලිසි එකක් හදලා නැහැ. ඉතින් ඒවයි පළ විපාක තමයි දැන් අපි මේ විඳින්නේ. ඉතින් තාත්ත කෙනෙක් විදියට මම කැමති නෑ මේ හෙට දවසේ තව අවුරුදු කීපයකින් මගේ ළමයාත් මේ විදියට පාරට බහැලා තමන්ගේ ජීවිතයේ සාමාන්‍ය විදියට ගත කරන්න අවශ්‍ය කරන බේසික් නීඩ්ස් ඉල්ලලා ගන්න තැනකට මේ තැනකට තියෙන්න මම කැමති නැහැ. ඒක නිසා තමයි මම මේ අරගලයට සහභාගී වෙන්නේ. දැන් දවස් 2-3ක් මම සහභාගී වුණා උද්ඝෝෂණ වලට. පුළු පුළුවන් ආකාරයෙන් සහභාගී වෙනවා, පුළු පුළුවන් ආකාරයෙන් උදව් කරනවා. මම මෙච්චර කාලයක් මේ ජීවත් වුණ තැන රට මට රට දාලා යන ගොඩක් ඔපචුනිටිස් තිබිලා තිනවා. දාලා යනවා නම් වෙන තැනක් හොයාගන්න ඕන නම් සුවපහසු ජීවිතයක් හොයාගෙන යන්න අවශ්‍ය කරන ටැලන්ට් එක, එක්ස්පීරියන්ස් ඔක්කොම මට තියෙනවා. නමුත් මමයි මගේ වයිෆි ලංකාවේ ඉන්න තීරණය කරේ මේක අපි ඉපදුන රට.
ඒ රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ඕන අපේ නොලෙජ් එක පාවිච්චි කරන්න ඕන අපේ ජීවිත ගොඩනගා ගන්න ගමන් රටට ගොඩනගන්න ක්‍රමයක් හදන්න ඕන කියන එක හදවතින්ම දැනුන නිසා තමයි අපි මේ තීරණය ගත්තේ ඉන්න ඕනි කියලා. තාම යන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙන එක සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක තමයි අපේ හැකියාවන් පාවිච්චි කරලා අපේ ඉගෙනීම දැනුම පාවිච්චි කරලා දියුණු වෙන්න පුළුවන් පරිසරයක්. ඒ දියුණුවත් සමගම මේ රටට සේවයක් කරන්න පුළුවන් පරිසරයක්. මොකද මම හිතන්නේ ලංකාව කියන්නේ මේ ලංකාවේ මිනිස්සු. මේ මිනිස්සු නැත්තම් ලංකාව ලංකාව නෙවෙයි. ඉතින් මේ මිනිස්සු දිනනවා නම් මිනිසුන්ගේ ජීවිත දිනුන වෙනවා නම් ඒ කියන්නේ ලංකාව දිනුන වෙනවා. මම හිතන්නේ අපිට කොයිතරම් හයිවේස් තිබ්බත් skyscrapers තිබ්බත් ලොකු ලොකු cities තිබ්බත් ලොකු ලොකු construction projects තිබ්බත් ලංකාවේ මිනිස්සු සන්තෝෂෙන් නෙවෙයි නම් ජීවත් වෙන්නේ. එදිනදා ජීවිතය ගත හෙට ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා අද දුකින් නම් ඉන්නේ. කොයික ගැන හිත හිතනම් ඉන්නේ. ඒක ජීවත් වෙනව නෙවෙයි. ඉතින් අන්න ඒ தත්ත්වෙට අපේ ජීවිතේ වෙනස් වෙලා තිනා නම් අපි කොහේ හරි ෆේල් වෙලා තියෙනවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඉතින් ඒ ක්‍රමයට වෙනස් වෙනවා නම් ඒ ක්‍රමය වෙනස් කරන්න මේ ධර්ණ අරගලයට මම පුද්ගලිකවම සහභාගී වෙනවා for personal reasons. ඒක නිසා මම කියුවේ මේක මගේ අරගලය. මේක වෙන කෙනෙක්ගේ අරගලයක් රටේ අරගලයක් කෙනෙක්ගේ වෙනවට කලින් මේක මගේ අරගලය. ඒක නිසා තමයි මම මේ අරගලයට සහභාගී වෙන්නේ.